අපි තාමත් සාර්ථකව ගම් මට්ටමට ගිහිල්ලා අපේ අපේ පාක්ෂිකයේ මුණ ගැහෙන. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂය. අද කොළඹ ගත්තොත් කෝට් එක ගත්තම ඔබේසේ කරපුර ගත්තත් මේ සංවර්ධනය ගෙනල්ලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ. ඒක මම විතරක් නෙවෙයි. අපිත් එක්ක ඉඳලා යහපැත්තට ගිය මන්ත්‍රීවරු කියන කාරණය. ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත්. එයා පැහැදිලිවම කියන්නේ මොකද්ද? අද මේ රටේ සංවර්ධනය 75 වසරක සාපයක් ගැන කියනවා. 75 වසරක සංවර්ධනය ගැන කියනකොට ඒකෙන් වැඩි හරියක් කළ දෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. කොළඹින් කියලා බිහිවෙච්ච නායකයෝ කිසි කෙනෙක් කොළඹ හැදුවේ නැහැ. කොළඹින් ජනාධිපතිවරු බිහි වුණා. හැබැයි කොළඹට සංවර්ධනයක් කරේ නැහැ කෝට්ටේ හැදුවේ. අග්‍රමාත්‍වරු බිහි කරගත්තා. මේකට සංවර්ධනය ගෙනාවේ නැහැ. අපි පොඩි කාලේ අපිට කියලා තිබ්බේ කොළඹ කියන්නේ මහා දැවැන්ත සංවර්ධන ප්‍රදේශයක්. අපි ගමෙන් කොළඹට ආවම අපිට ගමේ තිබිච්ච සුන්දරත්වයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයක්. අපේ ගමට වඩා ලොකු පාරවල් තිබ්බා. හැබැයි මේ කොළඹ කෝට්ටේ උභයසේකරපුර මේ පාරවල් ටික හදලා පැල්පත් නිවාස වෙනුවට මහල් නිවාස ගෙනල්ලා ආයෝජකයෝ ගෙනල්ලා මධ්‍යම පන්තියක් අලුතෙන් හදලා ගෞරවවන්ත ජීවිතයක් වැඩිහිටියන දරුවන්ට ගත කරන්න පුළුවන් ආකාරයේ පරිසරයක් හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ. අපි පැහැදිලිව මේ ප්‍රතිපත්ති ඉස්සරහට අරගෙන යනවා. මම විශ්වාස කරනවා පැල්පත් කියන වචනේ ශබ්දකෝෂයෙන් අයින් කරන තැනට මේ සංවර්ධනය පරිවර්තනය කරන්න ඕනේ. මහල් නිවාස යෝජනා ක්‍රම කොළඹ තව ක්‍රියාත්මක කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගම් වතුර ප්‍රශ්නට තිරසර විසඳුමක් අපි දෙනවා. එදා ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම්වරයා විතරේ වැඩ කටයුතු ආරම්භ කෙරුවා. අලුත් රැකී රක්ෂා උත්පාදනය කළා. නූතන AI තාක්ෂණ දෙක ලෝකෙ ගනුදෙනු කරන තරුණයන්ට ලෝකෙ බිහිවෙන ත්‍රිලියන පහක AI ආර්ථිකය ඇතුලේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. ක්‍රියේටර් ක්‍රියේටර්ස් ඉකොනොමි එක ඇතුලේ NFT ගන්නායට YouTube TikTok Instagram Facebook එකේ bloggers ලට අවශ්‍ය ආර්ථිකය අපි හදලා දෙන්න. තවත් පැත්තෙන් crypto forex වගේ trade කරන තරුණයන්ට මේ නාගරික පැලන්තියේ අවශ්‍ය පරිසරය හදලා දෙන්න. අපි ගම්වලත් බොහෝ තරුණයෝ ඉන්නවා. එයාට අවශ්‍ය regulation ටික හදලා දෙන්න. උන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. කොළඹ වරාය නගරයේ ප්‍රතිලාභ මුළු රටටම ලැබෙන්න ඕනේ. ඒ හින්දා තමයි අපි තාක්ෂණ ගම්මාන පහ වරාය නගරයත් දෙක සම්බන්ධ කරේ. වරාය නගරය හැදුවේ ගොඩනැගිලි හදලා මහින්ද රාජපක්ෂගේ නම ගහ ගන්න නෙවෙයි. වරාය නගරය හැදුවේ දකුණු ආසියාවේ transactions වලට ගනුදෙනු කරන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කරන්න. ඒක තමයි මගේ ඉලක්කය. ලෝකයේ ප්‍රබලම ප්‍රධානතම ඉහළ පෙළේ සමාගම් තමන්ගේ ගනුදෙනු කරන මධ්‍යස්ථානයක් විදිහට කොළඹ වරාය නගරයේ තෝරගන්න දැන් අපි හදන්න ඕනේ. ඒ තුල අලුත් රැකියා උත්පාදනය වෙනවා. ඒ රැකියා උත්පාදනය රැකියා ප්‍රතිලාභ ලැබෙන්නේ කොළඹ දරුවන්ට ඔබේසේ කරපු දරුවන්ට. ඒ ලැබෙන තැනට අධ්‍යාපන ක්‍රමෙත් එක්ක මේක පරිවර්තනය කරන්න. මම ඔබට වගකීමකින් කියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ආසියාවේ සංවර්ධන නගරය කොළඹ නැවත වතාවක් මම වගකීමකින් ඔබට කියනවා වසර 5ක් ඇතුළත ආසියාවේ සංවර්ධන රටබවට වසර 10ක් ඇතුළත ආසියාවේ සංවර්ධන රටබවට ලංකාව පත් කරනවා වගේම වසර 5ක් ඇතුළත ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපි කටයුතු කරනවා කියන එකත් අපි ඔබ තමුන් ආසිරාට කියනවා.